மேலிபன் மில்கோ ஃபுல் கிரீம் சுபிரி மில ரூபியல் 940 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනරැලියට ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකින් රැසක් එක්ව සිටියා. ජනරැලිය පැවැත්වුණේ මාලිමාවේ අපි එකට තේමාවෙන්. දැන් අපිට ඉන්නවා ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක්. ඒගොල්ලෝ ඉතාම ලස්සනට මේ රටේ පාලනය පෙළගස්සමින් සිටිනවා. අපි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරමු. අපි අපේ ජීවිත කාලයේ මේ වෙනස ඇති කළා කියන සතුට ළඟ තියාගෙන ඡන්දේ පාවිච්චි කරමු. අපි තා කුඩා ආණ්ඩුවක් හදලා තියෙනවා ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. අපි කවුරුවක් ආත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කර දෙනවා. කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ මහා මැතිවරණය අපිට අමාරු නෑ. දැනටම පරාජිතපත් වෙච්ච කණ්ඩායම් නැගිට ගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලන්ට උතුරු දකුණු හොයාගන්න බැරුව ඉන්නේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදන්න එපා. ජාතික ජනබලවේගයකට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කියලා කිව්වා. දැන් මොකද කියන්නේ? දැන් ලෝකේ පුරාම රටවල නායකයෝ අපේ ජනාධිපති සහෝදරයා අනුසහෝදරය හම්බෙන්න එනවා, නිතිපතා අගමැතිනිය හම්බෙන්න එනවා. ඒ නිසා අද අපි පෙන්ලා තියෙනවා ලෝකේ වැඩිම ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්න පුළුවන් එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුව. ඒ වගේම ඒගොල්ලෝ ඒ කාලේ අපට කිව්වා මාලිමාවේ ආණ්ඩුව හදන්න එපා, ඒගොල්ලන්ට පළපුරුද්ද නැහැ කිව්වා. අත්හදා බලන්න එපා කිව්වා. අපි යනවා දැන් කොහොමයි? තුන් දෙනෙක් එක්කෙන් ඒගොල්ලෝ 28 දෙනෙක් කරපු අමාත්‍යංශ ටික දැන් අපේ තුන් දෙනෙක් එක්කෙන් යටට කරන් යනවා. කොහොමද පළපුරුද්ද? ඒ නිසා පළපුරුද්ද නැහැ කියන කතාව අපි බොරු කරලා තියෙනවා. ජනතාව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු පිරිසුදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසුදු වෙලා. එහෙම නේද? විශේෂයෙන්ම හම්බන්තොට පොඩි කාලයක් නෙවෙයි හොඳයි. අවුරුදු 88කට පස්සේ නම නැ චන්ද පත්‍රිකාවේ නිකන් අපි හොයලා බලපුවාම දැනෙනවා 60කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසුදු වෙලා තියෙන බව. ඉතුරු කාර්ය නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ රටේ ජනතාව අකුරට ඉටු කරන බවට අපට විශ්වාසයක් තිබෙනවා. හැමදාමත් අපිට බොහෝ ජයග්‍රහණ ගෙන දුන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. අපි අසීරුතම අවස්ථාවල අපේ දේශපාලනයේ කොඩිය අත් නොහැර ඉදිරිට අරගෙන යන විශාල දායකත්වයක් දුන්නේ මේ හම්බන්තොට ජනතාව. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්, අල්ලනකොට කෙඳිරි ගන්න නම් එපා. අද කියලා යනවා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කරා. සමහර ඒවා නීතිපද දෙපාර්තමේන්තුව ඉහිර වෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහිර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව තුළ ඉහිර වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්නත් ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත් වෙන්නේ නැහැ. අන්නේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මේ කරනවා. පෝර සානාධාරය රුපියල් 25000 දක්වා වැඩි කරා මේ මාසෙ ඉඳන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසෙ ඉඳන් රුපියල් 3000කින් වැඩි කරන්න අපි කටයුතු කරා. මේ ඔක්තෝබර් මාසේ සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක වශයෙන් රුපියල් 3000ක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අයවැය ලේකන ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අයවැය ලේකනේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අයවැය ලේකණේ පාසල් දරුවන්ට ලබා දී දු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපේ සාහිතක වශයෙන් කියනනම් ඒ අයවැය ලේකණේදී දිළිඳු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සාහිතක වශයෙන් එළඹෙන අයවැය ලේකණේ වැඩි කරනවා.